கசீனைய விந்தி மின்மா இங்கி விங்கி கோலம் அதுவத்தலாம் வென்னா ஆதரே நம் ராசே வேகின்னா சிதுவம் வே பிரிம் சிதுவம் தேசின்மா சந்ததிய தோதின் மகே வததோ வன்னா நிதி நதி ரேப்பிம் சீனைய மாரந்தா ஆதரே ஏஸ்மா நேம மாவிந்தா ஹதவத்த கேசே மை சே மை முலுரைய திசே மை சே மை முமுனா தெம் கத்தா சினா சீமா செலசென்னம் சந்தபினி வேகினா சந்தபினி வேசே பாவி என்னகோ එහෙනම් හරිනේ. තව ටිකකින් වාහනේ එළියට එයි. ගාන්න පිටිපස්සෙන් ගිහිල්ලා ගේම දෙන්න තියෙන්නේ. දැන් බලාගත්තනේ. හරි. එහෙනම් පිටිපස්සෙන් ගිහිල්ලා කෙලින්ම කකට තල්ලු කරලා දාන්න. හරි? එහෙනම් ගිහිල්ලා ඇස්සලට. අපි පස්සෙන් යන්න. බැරි වෙලාවත් වැඩේ ගැස්සුනොත් දන්නවනේ. हेलो आइए අයියේ වැඩේ පැහැදිලි මුන් හදන්නේ තාත්තගේ වාහනේ හප්පන්න ඔ ට්‍රක් එකක් ගෙනල්ලා ඒකේ ඩ්‍රයිවර් එක කතා කර කර හිටියා මුන් හැංගුණා මේ මොකද අයියේ දැන් කරන්නේ ආ अरे तनिया कर बोलवा अरे आई हरी हरी अरे बस मैं ऐसी गल दी हरी बस ओके करी आऊला मेरे नवता हरी नहीं उस मौका अवलोक अभी तीख मंडे लुकाऊ वेडे बड़ी आवला वेडे वेन्न हम समय कर हेलो बस ओ लोरी पीटा करा अभी मैं अरे बस अरे 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 होगी बस होगी बस 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 नहीं नन्हे इन्ने पालू अभी यहाँ अभी बंगी नन्हे अब मौका लोगों आऊँगा अभी सिर्फ
හිතාගන්නවත් බැරි විදිහට එයා මගේ ජීවිතයට ආවේ. එයා මගේ ජීවිතෙන් ගියෙත් මට හිතාගන්නවත් බැරි වෙලාවක. එයාත් එක්ක ගත කරපු පුංචි කාලේ මට නිකන් හීනයක් වගේ. මට තාමත් දැනෙන්නේ එහෙමයි රොෂාන්. මනේ මං එයාව තේරුම් ගන්න උත්සාහ කරා. ඒත් මට ඒක බැරි වුණා. තේරුම් ගන්න ඕන නැති අය විතරයි මං තේරුම් ගත්තේ. හරි වෙනස්. එච්චරයි මන් දන්නේ. එච්චරයි මන් දැනගත්තේ. දන්න කියන කාලින්දලා ඌ ආශ්‍රය කරලත් මටත් ඌව තේරුම් ගන්න බැරුණා. එහෙම එකේ වා කොහොම තේරුම් ගන්නද චංචලා? එහෙත් මං එයාව තේරුම් ගත්ත නම් එයා තාමත් ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. නෑ, එහෙම වෙන්නේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරි වුණා. මට එයාව බේර ගන්න බැරි වුණා. බෑ, ඒක කාටවත් කරන්න බෑ චංචලා. මෙතනුනේ අපි රවිදෝ තේරුම් නොගත්ත එක නෙවෙයි. ඌට බැරුණා ඌ කවුද කියලා තේරුම් ගන්න. ඒකයි අවුල. ඒකයි අපි කාටවත් ඌව තේරුම් ගන්න බැරුණේ. එයා මට හම්බ වෙච්ච දවසේ ඉඳලා එයා ලොකු අවුලක හිටියේ. ඒක ඌම හදාගත්ත අවුලක් චංචලා. මට ඕනුනේ අවුල ලෙහන්න උදව් වෙන්න. ඒත් මං ඒ ගැන ඇත් එක්ක කතා කරපු හැම වෙලාවකම සිද්ධ වුණේ එයා තවත් අවුල් වෙන එක. මාධවි ගැන වුණත් එහෙමයි. මං එයා ගැන කතා කරද්දි රවිඳ හිතුවේ මං එයාලව සැක කරනවා කියලා. එයා ඊට පස්සේ ඒක විසඳන්න උත්සාහ කරා. ඒ දේවල් හින්ද එයා තවත් අවුල් වුණා. ඇත්තටම මං ඒ ගැන එයාත් එක්ක කතා කරන්න හැදුවේ එයාට සහනයක් දෙන්න. මට තේරෙනවා. රවිඳු මාධවි ගැන හිතේ තියාගෙන හිටියා කියලා මට කිව්වේ ඌ හිරේ ගිල්ල ආවටත් පස්සේ. ඒක හිතලා බලන්න. එහෙම එකේ මට ඌව තේරුම් ගන්න පුළුවන් වෙයි. එයාගේ ජීවිතේ කියපු දේවල් වලට වැඩිය තිබ්බේ නොකියපු දේවල්. රවිඳු කියන්නේ ජීවත් වෙන්න ආව කෙනෙක් නෙවෙයි. එච්චරයි අපිට හිතන්න තියෙන්නේ. උනාට මට එයාව ඕන රොෂා. මට එයාව ඕන. මට එයා නැතුව ජීවත් වෙන්න අමාරුයි. අපිට හිත හදාගන්න වෙනවා චංචල. ආයෙත් රවිඳු වෙන්නේ නැහැනේ. අනු වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉක්මනට නැති වෙලා යනවද රොෂා? සමහර තුවාල තියෙනවා චංචලා. කවදාවත් හොඳ වෙන්නේ නැහැ. රවිඳුට තිබෙත් එහෙම එකක්. හැබැයි ඒක කවදාවත් වසංගතයක් වෙන්නේ නැහැ. එදා මං අංකල්ව ගෙදරට ඇරලා යද්දි තමයි
මට කෝල් එකක් ආවේ. මං දැනන් හිටියේ නෑ රවිදෝය ගියේ වික්‍රමගේ පොට් එකට කියලා. මං රවිදෝයට කිව්වා මේ ගේම් එක අපි දෙන්නම එකතු වෙලා ගහමු කියලා. ඒ වෙනකොටත් රවිදෝය වික්‍රම මරලා තිබුණේ. රවිදෝයගෙන් කෝල් එක එනකොටම මට තේරුණා රවිදෝය ඉන්නේ අපහසුයෙන් කියලා. මම රවිදෝයගෙන් කැහුවාම රවිදෝය කිව්වේ ගෙදර අය ගැන බලන්න කියලා. ඒත් මං කෙලින්ම ගියේ වික්‍රමගේ පොට් එකට. ඉස්සරහම දෙන්නෙක් වැටිලා හිටියා. උන් වික්‍රමගේ බොඩිගාඩ්ලා. මොන දෙයක් වෙච්චාවි කියලා මං ඇතුළටම ගියා. ඉස්සරහට හම්බුනේ වික්‍රම මැරිලා වැටිලා හිටියා. බඩවිට බලනකොට තමයි දැක්කේ ප්‍රවිදෝය වැටිලා ඉන්න. හැමතැනම ලේ. මට තේරුණ රවිදෝයට පණ තියනවා කියලා. මං ඇදුවේ රවිදෝය හොස්පිටල් එකට එක්කර යන්න. ඒත් රවිදෝය කිව්වා එපා කියලා. ඒකේ තේරුමක් නෑ කියලා. මගෙන් වතුර ඉල්ලු. මම වතුර පෙව්වා. මේ ටිකත් කිව්වේ අංකල් මගෙන් බල කරලා ආපු හින්දා. ඊට පස්සේ මොකද උනේ කියනකොට රවිදෝය කිව්වා රවිදෝය කියන එක අහන් ඉන්න කියලා. අංකල්ට කියන්න රවිදෝයට අංකල්ගෙන් මොනා හරි ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒ සේරම චංචලාට දෙන්න කිව්වා. ඒක තමයි එයාගේ අන්තිම කැමැත්ත කියලා කියන්න කිව්වා. රවිදෝය ඇස් දෙක වහගත්තා. මගේ මේ අත් දෙක උඩමයි රවිදෝයගේ පණ ගියේ. මම රවිදෝයට කතා කරා. වතුර පෙව්වා. පපුවට තදින් ගැහුවා. ඒ කිසි දෙයකින් වැඩක් වුණේ නැහැ. රවිදෝය ආය හුස්ම ගත්තේ නැහැ. මේ ටික කියප එකම ලොකු දෙයක් පුතා. ඒ වෙනකොටත් වික්‍රමගේ ගෝලයෝ එතනට එන ගමන් හිටියේ. මං එතන ඉක්මනින් පැනගත්තා. නැත්තම් මේ ටික කියන්න මං අද මෙතන නැහැ. පුතට මේකට කරන්න දෙයක් නෑ. මං රවිදෝය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තිලා හිටියංක. මේ ඇටැක් එකට රවිදෝය මාව එක්කන් ගිහිල්ලා තිබුණා නම් රවිදෝය අදටත් ජීවත් වෙනවා. රවිදෝය යකෙකුටවත් බය නැති මිනිහෙක්. ඒ වගේ මිනිස්සු ලෝකේ අඩුයි. රවින්දුලා මේ ලෝකෙට හිටියේ කෙනයි. එයා කිව්ව විදියට ඉතුරු වැඩ ටික අපි කරන්න පුතා. මං ගිහිල්ලෙන් අංක. යන්න ආන්ටි. වැඩි පුතේ.
අපි යමුනේ. මට බෑ රොෂාන්. මට රවිදුව දාලා යන්න බෑ. අපිට ජීවත් වෙන්න වෙනවා. ඒක තේරුම් ගන්න. මට මගේ ජීවිතේට කිසිම කෙනෙක්ට ආදරේ හිතිලා නෑ රොෂා. හැම කෙනෙක්ටම ඕන වුණේ මගේ වෙන දෙයක් විතරයි. මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ආදරේ විතරක් බලාපොරොත්තු වුණේ රවිද විතරමයි. මං හිතුවේ මගේ ජීවිතේ ලස්සන වෙයි කියලා. මට ඕනේ රවිදුත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න විතරයි රොෂාන්. මට සැප සම්පත් කිසිම දෙයක් ඕන වුණේ නෑ. හිතයි දෙයනේ මගේ බලාපොරොත්තු මෙච්චර නපුරු විදියට නැති වෙලා ගියේ. අපි හිතන දේවල් නෙමෙයි සිද්ධ වෙන්නේ. හයි රොෂාන්. මේ ජීවිතේ මෙච්චර නපුරු. හලෝ ආන්ටි. ඔව්. ඔව් මේ දැන්ද? නෑ මේ මාතක ඉන්නවා. හරි 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 මං එක්කගෙන එන්න. හරි ආන්ටි. ඕකේ. ආන්ටි කතා කරේ. අපිට එහෙට එන්නලු. හයි. වාව එහෙට එක්කගෙන එන්න. අපි ගිහින් බලමු.